අද හවස හතරට විජේරාමේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේ දේශපාලන මණ්ඩලය පොදුජන පෙරමුණේ එකතු වෙනවා. 65ක් විතර සමාජිකයන් අද විජේරාමට එන්න බලාපොරොත්තු වෙනවා, එනවා කියලා බලාපොරොත්තු වෙනවා. මුළු ලංකාවම අද බලන් ඉන්නවා මොකද්ද අද දේශපාලන මණ්ඩලය ගන්න තීන්දුව. එහෙම නැත්නම් කවුද පොදුජන පෙරමුණේ අපේක්ෂකය කියන එක. ඇත්තටම ඒ කුතුහලය හරි සරලයි. පසුගිය දවස්වල පළවෙනියට අපේ වජිර ගොයියා උදේපාමට ඇවිල්ලා මහින්ද අයියෙක් කතා කරලා ගියා, ඇඬුවේ නැති එක විතරයි. ඒකෙන් ප්‍රතිඵලයක් ලැබුණ නැතුනාම සාගලයි සුසිල් ප්‍රේමජයන්තයි ඇවිල්ලා ගියා. සුසිල් ප්‍රේමජයන්ත නම් රාජපක්ෂ වරුගාවට යන්නෙත් නැහැ කියලා කිව්වා. හැබැයි එයා මොස්කව නම් යනවා තෙල් මාරු කරන්න. නමුත් විජේරාමට ආවා. දැන් ඊයේ අලුත් ජෝඩු ආවා. රණවිල් මහත්තයා ඇවිල්ලා මහින්ද මහත්තය එක්ක කතා කරලා සාගල එක්ක මහින්ද අයියත් මුකුත් දන්නේ නැහැ වගේ ඔක්කොම ආගෙන ඉඳලා අපි බලමු පක්ෂ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් ගනින්. ඒකට මම එකඟ වෙනවා කියලා රනිල්ව විජේරාමෙන් එළියට දැම්මා. අද හැමෝම එනවා. අද අපේ නාමල් රාජපක්ෂ තදින්ම ඉන්නවා මේ පොහොට්ටුව. එහෙම නැත්නම් මහින්ද අයියාගේ මහින්ද චින්තනයේ ඒ කරුණු මත විතරයි අපි ඉදිරියට යන්න ඕන කියන මතේ. කිසිම විදියකින් ඒ මතේ වෙනස් වෙන්නේ නැහැ. කිසිම විදියකින් නැවත යහපාලන මහමොලකරු ඉදිරියට අරන් එන්නේ නැහැ කියන එක රාජපක්ෂ පවුල තීන්දු කරලා අවසන්. අද දේශපාලන මණ්ඩලයේ එය සනාථ කරනවා. බැසිල් අයියා ඉතාම පැහැදිලිව මේ දිනවල තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. කිසිම විදියකින් පොහොට්ටුව අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම පොහොට්ටුවේ ලාංඡනය, එහෙම නැත්නම් පොහොට්ටුව බැලට් පේපරේ තියෙනවා, සන්ධානගත වෙනවද නැද්ද කියන එක ඒක ඊළඟ ප්‍රශ්නේ. නමුත් අපේ ලාංඡනය වෙනස් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ නම ඒ ලාංඡනය ඉස්සරහා එන්නේ නැහැ. අද තීරණය කරයි කවුද අපේ අපේක්ෂකයා කියන එක. සමහර විට ඒ තීන්දුව බදාදට ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. නමුත් අද ඒ රනිල් වික්‍රමසිංහ නෙමෙයි කියන එක බොහොම පැහැදිලිව රටට මහින්ද රාජපක්ෂම ප්‍රකාශ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමා කියන්නේ බැලට් පේපර් එකේ අනිවාර්යම පොහොට්ටුව මේ පාර තියෙනවා. ඒ තීන්දුව අරගෙන ගොඩක් කල් ඒක වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් සැප්තැම්බර් 21 වෙනිදා 2024 ජනාධිපතිවරණයේ බැලට් පේපර් එකේ පොහොට්ටු ලාංඡනය අනිවාර්යයෙන්ම තියෙනවා. අලිය බැරනම් අංශය දාගන්න පුළුවන් රනිල් ඉල්ලනවා. නමුත් අපේ ලකුණ පොහොට්ටුව කියන එක තීන්දුව කරලා ඉවරයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණ තියෙනවා කියන්නේ බැලට් පේපර් එකේ ඔබතුමාගේ අපේක්ෂකයක් දානවා. ඒ නිසා මේක ඉවසෙන්නේ නැහැ කියලා අද දිනේදී ඔබතුමාට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. බොහොම පැහැදිලිව අද තව පැය ගානකින් ඒක අපේ පක්ෂයේ විසින්ම නිකුත් කරයි. නමුත් අද තීන්දුව ඊයේ පෙරේදා නොඑක් අය ජාත්‍යන්තර වශයෙන් උත් ලොකු ප්‍රෙෂර් එකක් දැම්මා. ඒ වගේම දේශපාලන ආණ්ඩු පක්ෂය සමග ඉන්න, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ සමග ඉන්න අය නොඑක් ආකාරයෙන් පක්ෂයයටද රාජපක්ෂ පවුලයටද පුළුවන් තරම් ප්‍රෙෂර් එක දැම්මා. සමහර අයට නඩු නැවත ගේනවා, හිරේ දානවා, මැරුම් කන්න වෙනවා, ඔය වගේ වචනත් හුවමාරු වෙලා තිබුණා. නමුත් බොහොම පැහැදිලිව බැසිල් රාජපක්ෂ තීන්දුවක් අරගෙන තියෙනවා. කිසිම විදියකින් නැවත රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියන එක.
ඒකෙන් මේ තීන්දුව ගත්තේ මොන පදනමකින්ද? මොකක්ද පදනම? පක්ෂය ආරක්ෂා කිරීමද, නැත්නම් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අනාගතය වෙනුවෙන්ද, නැත්නම් රටේ අනාගතය වෙනුවෙන්ද? මොකක්ද මූලික පදනම? මේමය මේ පක්ෂය ගොඩනැගිලා තින්නේ මහින්ද චින්තනයත් එක්ක, ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසුත් එක්ක, එහෙම නැත්නම් පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා SW බණ්ඩාරනායක එක්ක පළවෙනියටම ඒ පක්ෂය හදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න ගියේ DA රාජපක්ෂ. ඒ එදා ඉඳන් ඒ යම්කිසි කඳවුරක යම්කිසි මතයක් තියෙනවා. අන්න ඒ මතයත් සමග තමයි මේ පක්ෂය වැඩ කරන්නේ. ඒතකොට මේ පක්ෂයේ මතයට සම්පූර්ණ විරුද්ධව වැඩ කරන යහපාලනයේ කාලේ ඩොලර් මිලියන් 10000කට වැඩිය 12800ක් අරගෙන මේ රට බංකොලොත් කරපු, එහෙම නැත්නම් මේ රටේ තියෙන සම්පත් විකුණන, එහෙම නැත්නම් මේ රටේ දේශපාලන පරිගණීම් වැඩිම සිදු කරපු නායකයෙක් නැවතපත් කරන්න රාජපක්ෂවරුන්ට බෑ. එහෙම වුණොත් රටේ ජනතාව රාජපක්ෂවරුන්ගෙන් අහයි රෙද්දක් ඇඳගෙනද මේ රනිල් වික්‍රමසිංහ නැවත ගේන්නේ කියන එක. ඒ නිසා ඒක පක්ෂයේ මතය, ඒක රටේ අනාගතය, ඒකත් එක්ක නාමල් රාජපක්ෂ තරුණ නායකයෙක් විදියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔහු කිසිම විදියකින් පක්ෂයේ තීන්දුවට විරුද්ධව, එහෙම නැත්නම් යහපාලනය නැවත ගේන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක බොහොම තදින් ප්‍රකාශ කරලා තියෙනවා. ඊයේ දැන් ජනාධිපතිතුමා හම්බුණානේ ඊටම මහින්ද රාජපක්ෂ ඊටම ජනාධිපතිවරයෝ. දැන් එතකොට එතුමා හම්බෙලා ඉල්ලීම කළා තුරා උන්ට සහය දෙන්නේ කියලා. දැන් ඒක ලිඛිතව ඉල්ලීම කළා තිබුණේ වාචිකවද? කොහොමද ඒ ඉල්ලීමට කොහොමද මොකද්ද තීන්දුව? නෑ නෑ, ඊයේ ජනාධිපතිවරයා ඇවිල්ලා විජේරාමට කිසිම ලිඛිත ඉල්ලීමක් සිදු කරේ නැහැ. ඒ ඉල්ලීම් සිදු කරනවා නම් ඒවා සිදු කරලා තියෙන්නේ පක්ෂය හරහා. ජනාධිපතිවරයා නැවත බැගෑපත් වුණා මහින්ද අයියට, අපිට මට සහයෝගය දක්වන්න පක්ෂයෙන් කෙනෙක් ඉදිරිපත් වෙන්න එපා කියලා. ඒක ඉතින් එතුමාගේ ඉල්ලීම, ඒක ඇහුම්කම් දීම මහින්ද අයගේ යුතුකමක්. වැඩි වෙලා සාකච්ඡා වුණ නැහැ. මොකද ඔහු පැහැදිලිව කිව්වා පක්ෂයේ තීන්දුවට තමයි මම එකඟ වෙන්නේ. ඒක බැසිල් රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායම හෙට රැස් වෙලා තීන්දු කරනවා. ඒ නිසා මගේ බලාපොරොත්තුවක් නැහැ ඔබට සහයෝගය දක්වන්න කියන එක. පර්මාදර්ශී නායකයාගේ කීමවත් අහන්නේ නැද්ද එතකොට මේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමතිවරු? ඔව්, මෙහෙම ඒ වර්තමාන ඇමතිවරුන්ගේ නම් වශයෙන් මම කියන්න කැමති නැහැ. අපි බැලුවොත් ඒ හැම කෙනාටම පෞද්ගලික හේතුවක් තියෙනවා. සමහර අයට හිරේ විලංගු වැටෙන්න බයයි, සමහර අයගේ නඩු අහගෙන යනවා, සමහර අය ගෙනාපු කොන්ත්‍රාත් ඉවර නැහැ, සමහර අය මත්තලද තව මොනවා හරි විකුණන්න සහභාගි වෙලා තියෙනවා, ඒව ඉවර නැහැ. ඉතින් ඔය වගේ පෞද්ගලික හේතු මත ඒ ඇමතිවරු, මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ළඟට ගියාට පක්ෂයේ මතය කියන්නේ ජනතාවගේ මතය. ජනතාව කිසිම විදියකින් රනිල් වික්‍රමසිංහට දෙනවට කැමති නැහැ. ඒ නිසා මේ පක්ෂයේ අයට ඒ අද ගිහිල්ලා කීයක් හරි හම්බ කරගෙන සමහර අය, එහෙම නැත්නම් තමන්ගේ ඒ පෞද්ගලික ප්‍රශ්නේ විසඳගෙන නැවත පාර්ලිමේන්තුව එනකොට අපි ගාවට එනවා. මොකද අද රනිල් වික්‍රමසිංහගේ සේවා කාලය ඉතුරු වෙලා තියෙන හරියටම දින 52යි. ඒ කියන්නේ අවම වශයෙන් දින 52කට පස්සේ පාර්ලිමේන්තුව විසිරුණා. එතකොට ඔය ගිය ඇමතිවරුන්ට පක්ෂයක් තියෙන්න ඕන ඊළඟ පාර්ලිමේන්තුවට යන්න. අද මුළු රටේම ජාලයක් තියෙන, මුළු රටේම සංවිධානය කරන්න පුළුවන් එකම පක්ෂය වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණ. ඒතකොට ඒ පක්ෂයෙන් ඉල්ලන්නේ නැතුව රනිල්ගේ අලියෙන් ඉල්ලලා ගම්පහ හිටපු දිස්ත්‍රික් නායකයට UMP ගේ දිස්ත්‍රික් නායකය වෙන්න බෑ. ගාල්ලේ හිටපු දොස්තර වෙරළයට ගිහිල්ලා වජිරගෙන් දිස්ත්‍රික් නායකකම ඉල්ල ගන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට කොහෙද වෙන්නේ? නැවත මහින්ද අය ළඟට එන්නම වෙනවා. නමුත් දැන් පහුගිය අරගලයේ වෙලාවේ ඔබතුමන්ලා පොදු ජන පෙරමුණ විදියට අලියා පස්සර ගන්න සිද්ධ වුණා. ග්‍රාමාත්‍ය ධූර වලින් ජනාධිපති ධූර වලින් පවා ඉල්ලා අස් වෙන්න සිද්ධ වෙලා තිබුණා.
ඒ වෙලාවේ ඔබතුමන්ලට රැකවරණය දුන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා තමයි සමාජයේ කතා බහ තියෙන විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරු තමයි වර්තමාන ජනාධිපතිතුමාව පාර්ලිමේන්තුව තුළ පත් කරගත්තේ. ඉතින් එතකොට ඔබතුමන්ලට නැද්ද කෙලෙහි ගුණයක් කෙලෙහි ගුණ සැලකීමක් පත් කරන්න නැවත වතාවක් තුමාට අවස්ථාව දීලා? කෙලෙහි ගුණ ගැන කතා කරොත් එදා අරගල ඒ ඉල්ලීම් එහෙම නැත්නම් ජාත්‍යන්තරයේ ඒ හිරකිරීම ඉල්ලීම් නිසා එදා බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් නිසා රට තුළ භීෂණයක් ඇති කරපු නිසා ඒ තීන්දුව ගත්ත එක අපි පිළිගත යුතුයි. එදා අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණේ රාජවක්ෂවරුන්ගෙන් පිට කෙනෙක් පොහොට්ටුවෙන් පිට කෙනෙක් පත් කරන්න කියන එක. නමුත් කෙලේ ගුණ ගැන සලකනවා නම් අද මේ එක පක්ෂයක් එක ආසනයක්වත් දිනා ගන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහට බන්දේසිය දාලා ජනාධිපතිවරයා තනතුරක් ලැබිලා ඒකේ කලේ ගුණ දන්නවනම් අවම වශයෙන් පොදු ජන පෙරමුණේ ඒ බෙදීමට ඔහු උදව් නොකර ඉන්න තිබුණා. සම්පූර්ණ පක්ෂයේ මේ තත්ත්වයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ. අද අවම වශයෙන් ගෝඨයියගේ ඇස් දෙක දිහා කතා කරලා බලන්න තරම් මනුස්සකමක් කෙලෙහි ගුණයක් තියෙනවද රනිල් වික්‍රමසිංහට? නැහැ. ඒ නිසා නැවත ඒ වගේ කෙනෙක්ව පත් කරනවා නම් මට බැසිල් අයියගෙන් අහන්න වෙන්නේ සරමක් කනගෙනද කියලා. නැවත රනිල් වික්‍රමසිංහ ගේන්න අවම වශයෙන් සාකච්ඡා කරන්න යන්නේ මොන රෙද්දකටද කියලා තමයි අහන්න වෙන්නේ. දැන් හරි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නෙමෙයි නම් පොදු ජන පෙරමුණ සහයෝගය දෙන අපේක්ෂකයා. කවුද අපේක්ෂකයා? දැන් බැලට් පේපර් එකේ ලාංඡනයේ තියෙනවනේ. කවුද අපේක්ෂකයා? අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. දැනට ඉදිරිපත් වෙලා තියෙනවා ධම්මික පෙරේරා ජනාධිපති මැතිවරණයට පොහොට්ටුවේ එකඟතාවය මත ඉදිරිපත් වෙන්න. පොහොට්ටුව එකඟ වුණොත් ඔහු සියල්ල සූදානම්. ඔහුට දීුණා වගකීම් 10ක් ඉදිරි සැලැස්මක් ඉදිරිපත් කරන්න කියලා. ඔහු ඒ සැලැස්ම ඉතාම සාර්ථක ඉදිරිපත් කරලා තියෙනවා. මොකද අපේ රටට අද අවශ්‍ය අර අටපාස් නැති දේශපාලඥයෝ පාර්ලිමේන්තුවේ යවන්න නෙමෙයි, අපේ රටට අවශ්‍ය මේ රටට ආර්ථිකය ගොඩ දාන්න පුළුවන්, මේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන්, මේ රටට අවශ්‍ය මේ ලෝකෙ වටේ ගිහිල්ලා ණය ගන්න ජනාධිපතිවරයෙක් නෙමෙයි, එහෙම නැත්නම් ණය පස්සට දාලා తాවකාලික විසඳුමක් හොයන ජනාධිපතිවරයෙක් නෙමෙයි. මේ රටට ඕන විදේශ විනිමය ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩ ගන්න. එහෙම නැතුව 2015 ඉඳන් 2019 අවුරුදු 4 මාරක් ඇතුළත ඩොලර් මිලියන 12,800ක් අරගෙන මොනවද මේ යහපාලනය කරේ? එදා කවුද හිටිය අගමැති? එදා ඒ මුදලෙන් ඩොලර් මිලියන 7,200ක වාහන ගෙනල්ලා තියෙනවනะ ඒකද ආර්ථික ඔස්තාර කියන්නේ? නෑ, ආර්ථික ඔස්තාර කියන්නේ සංචාරකයෝ ගෙනල්ලා විදේශ විනිමය ගේන්න අපේ රටේ හදන්න ඕන වෙනම ආර්ථිකයක්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕන. එහෙම නැත්නම් අපේ රටට නෑ තෙල් ඉන්ධන භූමි සම්පත් අඩුයි. අපිට තියෙන හොඳ මිනිස් සම්පත. ධම්මික පෙරේර මේ කාලේ ADP එක එඩියුකේෂන් හරහා ලොකු අධ්‍යාපන වැඩසටහනක් ගෙනියනවා. අන්න ඒවයි ප්‍රතිඵල එනවා ඉදිරියට. අන්න ඒක කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් තමයි. අන්න ඒ වගේ දැක්මක් තියෙන අධ්‍යාපනයක් තියෙන අය තමයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන කියලා තමයි මම ජනතාවට කියා සිටින්නේ. දැන් එහෙම වුණොත් එහෙම අග්‍රාමාත්‍ය ධූරයටපත් වෙන්නේ කියලා නව ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරයටපත් වෙන්නත් ඔබතුමාලගේ පක්ෂයෙන් කෙනෙක් එහෙම යෝජනා කරලා තියෙනවද? ඔව්. මොකද ගෝඨයියා ඉදිරිපත් වෙන වෙලාවේ බොහොම පැහැදිලිව ඔහු කිව්වා දේශපාලනය ගැන මගේ දැනුම අඩු නිසා දේශපාලන වැඩ කටයුතු බැසිල් අයියත් මහින්ද අයියත් සිදු කරන්න ඕන, එමු නැත්නම් පක්ෂය සිදු කරන්න ඕන. මම ජනාධිපතිවරයා විදිහින් ඒ රටේ අනිත් ප්‍රශ්න ගැන බලන්න. ඒ වගේම මෙතනදී එකඟතාවයක් තියෙනවා පක්ෂය ඉදිරිපත් කරනවා නම් ධම්මික පෙරේර ඔහු ආර්ථිකය ගොඩ දාන්න රටේ ආර්ථිකය ගැන දැක්මකින් වැඩ කරනවා. නාමල් රාජපක්ෂ සම්පූර්ණ දේශපාලන තීන්දුව ගැනීම කැබිනට් එක ඒ හැම දේශපාලඥයෙක් එක්කම සම්බන්ධතාවය අරගෙන දේශපාලන වැඩ කටයුතු කරන්නේ නාමල් රාජපක්ෂ. එතකොට මගේ පෞද්ගලික මතය නාමල් රාජපක්ෂ අපේ ඊළඟ අගමැති විය යුතුයි කියන එක. ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉදිරිපත් වෙනවා, විශේෂයෙන්ම
දස රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් වෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා සරත් පොන්සේක මහත්මයා ඒ වගේම නුමා විසනායක මහත්මයා නිශ්චිත වශයෙන් ඉදිරිපත් වෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ අතරින් ඔබතුමන්ලට මොන වගේ අභියෝගයක් ඉල්ලවේවිද මේ අයගෙන් මේමයි සරත් පොන්සේක ගැන නම් ඉතින් මේ පාර චන්ද 25000ක් ගත්තොත් ලොකුයි විජේදාස රාජපක්ෂට තියෙන ප්‍රශ්නේ චන්ද ලක්ෂයක්වත් ගන්න බෑ නමුත් ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණයට යන්න යම්කිසි සම්දානයක් හදා ගන්න ඕන. ඒ සම්දානය හදන්න තමයි උත්සාහ ගන්නේ. ඉතින් ඔහුගේ පිටිපස්සේ ඉන්න අය ඔහුව අන්දනවා. ඉතින් සල්ලිත් තියනවා. ඉතින් මේ දවස්වල මේ බොහොම ඇක්ටිව්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී. ඒකට අපේක්ෂකයෝ විදියට කතා කරනවා නම් මෙවර පළවෙනි වතාවට ඉතිහාසයේ අපේ අපේක්ෂකේ තුන්දෙනෙක් ප්‍රබල විදියට ඉන්නවා. එතකොට පළවෙනි තුන්දෙනා විදියට අපිට පේන්නේ ධම්මික පෙරේරා අපේ පැත්තෙන් ආවොත් ධම්මික පෙරේරාත් ඒ වගේම සජිත් ප්‍රේමදාසත් ඒ වගේම අනුර කුමාර දිසානායකත්. නමුත් සජිත් ප්‍රේමදාසට තමන්ගේ ඡන්ද කොටක් තියෙනවා. ඒ ඡන්ද ටික තමයි ඔහු ගාව දැන් අවුරුදු දෙකකට කාලයක් තිස්සේ අඩු වැඩි වෙවි තියෙන්නේ. නමුත් අනුර කුමාර ගාව තියෙන ඡන්ද ඉතිහාසයේ එමු නැත්නම් 69 ලක්ෂයේ කොටසක්. එතකොට 69 ලක්ෂයේ කොටසක් එතෙන්ට ගිය 69 ලක්ෂයෙන් කෙනෙක්ව ඉදිරිපත් කරේ නැහැ. මේ මෑත කාලයේ ගොඩක් අය මතයක් හැදුවා ඒ කොටස රනිල් වික්‍රමසිංහ කියලා. ඒ කොටස රනිල් වික්‍රමසිංහ 69 ලක්ෂයේ කොටසක් වෙන්නේ නැහැ. මොකද ඒ 69 ලක්ෂය විරුද්ධ රනිල් වික්‍රමසිංහට. ඒ නිසා අනුරුද්ධ දිසානායක ගාව ඒ ඡන්ද ඉතුරු වෙලා තියෙනවා. නමුත් ධම්මික පෙරේරා ආවම ඒ ඡන්ද වලින් බහුතරයක් නැවත එනවා. ඒ වගේම මම අනාවැකියක් කියනවා ඊළඟ පාර්ලිමේන්තුවේ අනුර කුමාරගේ කණ්ඩායම අපේ සංවිධානයට එකතු වෙයි කියලා 2005 වගේ මම අනාවැකියක් කියනවා. ඒ කියන්නේ මොනවාද සාකච්ඡාවක්වත් කරලා තියෙනවද? නෑ සාකච්ඡා කරන්න ඕනේ නෑ. ඒ සමහර දේවල් වලින් මට ආරංචි වෙනවා. අනුර කුමාර 3 වෙනකොට ඊළඟට ඔහුට තියෙන්න ඕන පාර්ලිමේන්තුවේ යම්කිසි වැඩපිළිවෙලක්. ආපහු ආසන 3කට ආසන 10කට යන්න බෑනේ. ඉතින් එහෙමනම් 2005 මහින්ද රාජපක්ෂ ගෙනා වගේ ඒ වගේ වැඩපිළිවෙලක් මේ අවස්ථාවේ ඔහුට සුදුසුයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂය දැන් විපක්ෂයන්නේ ඕන් එකව වෙනවා කියන්නේ? නෑ ආණ්ඩු පක්ෂයක් හදන්න. ආණ්ඩු පක්ෂයක් හදන්න ඔබතුමාලෙක් එකව වෙනවා ඉදිරියේ. ඉදිරියේ. ආණ්ඩුවක් හදන්න ඉතින් මේ වෙලාවේ ඔහුන්ට තියෙන්නේ ආසන තුනයිනේ පාර්ලිමේන්තුවෙන් පස්සේනේ. ඉස්සරහට ඒක තමයි ඉස්සරහට ඔබතුමාලා ජාතික ජන බලවේගය සහ පොහොට්ටුව මේ ජනාධිපතිවරණයෙන් තියෙන ඊට පස්සේ මහමැතිවරණය මේමනේ රටේ ජනතාව ජේවිපී එක ගැන හිතන්නේ අනුර කුමාර රටේ ජනාධිපති වෙනව නම් පමණ. එහෙම නැතුව ඒ ගම්වල ඒ සමාජිකයෝ ගැන බැලුවොතින් ඒ පාර්ලිමේන්තු හිතාගෙන එන්න හිතාගෙන ඉන්න අය අධ්‍යාපනයක් නැති එහෙම නැත්නම් මේ එදා 89 චිට් එකක් දාලා මිනිස්සු මරපු අය පාර්ලිමේන්තු වෙවන්න මේ ජනතාව කැමති වෙන්නේ නැහැ. අන්න එතනදී ඔවුන්ට ගැටලුවක් එනවා 225 තෙවරීමේදී. අන්න ඒ අවස්ථාවේ ඔවුන්ගේ යම් කොටසක් ඉල්ලීමක් සිදු කරනවා 2005 කරපු වැඩපිළිවෙලම මේ රටේ ආර්ථිකය ගොඩගන්න ඔවුන්ගේ දායකත්වය ඒ විදිහට ඉදිරිපත් වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. මම ශාස්ත්‍රකාරයෙක් නම් නෙමෙයි නමුත් ඒක සිදු වෙනවා. අද දවසේ 4:00 පස්සේ සාකච්ඡාවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නෙමෙයි කියන ආරංචිය රට පුරා ප්‍රචාරය වෙනවා. එතනින් පස්සේ ඒ අපේක්ෂකේ කවුද යෝජනා අපේක්ෂකේ ගැන ප්‍රචාරය වෙනවා. අපේ වැඩ කටයුතු 2015 පස්සේ ප්‍රචාර වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ කියන්නේ තුමාගේ ඊළඟ නැවත වතාවක් ජනාධිපති වීමේ සිහිනය බොඳ වෙනවද කියන්නේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්නේ නැහැ මේ රටේ ජනතාව කෙසේ වෙතත්. මෑත කාලේ
අනුර කුමාර දිසානායක ගොඩාක් උත්තර දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ගැන හොඳටම දන්න සජිත් ප්‍රේමදාසත් ගොඩාක් දේවල් කියලා තියෙනවා. ඉතින් අර රාජ්‍ය බලය ප්‍රයෝජනෙට අරගෙන එහෙම නැත්නම් මාධ්‍ය වේදීන්ට ඉල්ලන හැම මුදලක්ම ගෙවලා ඒ වගේම මන්ත්‍රීවරුන්ට අසීමිත පහසුකම් ලබා දීලා මේ වෙලාවේ රටේ යම් කිසි කතාවක් ගෙතිලා තියෙනවා ඔහු රටේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන් කියලා. රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසෙම කවදාකවත් ඔහු ඡන්දකින් දිරලා නැහැ. ඉදිරියටත් එහෙම තමයි. අනිත් එක ඔහුගේ වයසත් එක්ක මේ රටේ ජනතාවට එච්චර මෝඩද අවුරුදු 80ක් වෙනකන් ජනාධිපතිවරයෙක් තියාගෙන ඉන්න මේ රටේ කොච්චර බුද්ධිමත් තරුණ පිරිස් ඉන්නවද? හැමදාම බොරු කිය කිය බලන්නකෝ. අද උසාවියට අගෞරව කරන ඇති ඊයේ ඔහුගේ මාධ්‍ය තොරතුරු බැලුවා නම් ඉතින් එහෙම ඒකාධිපතිව අපිට වැඩක් නැහැ තවදුරටත් හදන්න. නෑ නෑ, පක්ෂයේ තීන්දුවක් ගන්න කලින් ඔවුන් ගිහිල්ලා ඔවුන්ගේ සොය කැමැත්තට තමන්ගේ මතය ප්‍රකාශ කරන ගැන පක්ෂයේ විනය තීන්දුවක් ගන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් පක්ෂයේ ඉදිරිපත් කරාටත් පස්සේ ඔවුන් ගිහිල්ලා ඒ සන්ධානය සමග එකතු වෙනව නම් පක්ෂය විරුද්ධ නෑ ඔවුන් යන එක ගැන. මොකද පක්ෂයට තව අලුත් ජ්‍යෙෂ්ඨ අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. විශේෂයෙන් වයසක අය ගිහිල්ලා ඒ පක්ෂයේ UFPK අලිය එලිලා ඉන්න එක ගැන පක්ෂයේ සමහර අය කැමති. එතනි දේ සිද්ධ වෙයි. නමුත් පක්ෂය ඇතුළත බැස්සිල්ලා අය හැමතිස්සෙම කියන්නේ ඒ යන අය අපේ තීන්දුවෙන් පස්සේ නැවතෙනවා. ඒ නිසා අර සැලුම් දොර වහල නැහැ. විශේෂයෙන් මහින්දානන්ද පොහොට්ටුවත් එක්ක ඉතාම ඍජු සම්බන්ධයක් තියෙන පොහොට්ටුවට ආදරය කරන මහින්ද චින්තනයට ආදරය කරන නායකී ඔහු කියන්නේ පොහොට්ටුව කෙනෙක් නම් කරේ නැත්තම් අපි මේ අවස්ථාවේ මේ විදියට තීන්දු ගත්තට පොහොට්ටුව නම් කරාට පස්සේ බලමු. ඉතින් ඒ වගේ මම අහන්නේ මහින්දයගේ මහින්දයව ශිරන්තියක්කව රෝහිත රාජපක්ෂ නාමල් රාජපක්ෂ යෝෂිත රාජපක්ෂ හැමෝම හිරේ දාපු බැසිල් රාජපක්ෂ එයාව නැවත වතාවක් ජනාධිපති කරන්න ඇයි මේගොල්ලන්ට තියෙන පිස්සුව? කාගේ අනේකටද යට වෙලා ඉන්න? එහෙම අන යට වෙන්න ඕනේ නැහැ. මේ ජනතාව රාජපක්ෂවරුන්ට ආදරය කරන්නේ නැවත රනිල් වික්‍රමසිංහව ගේන්න නෙමෙයි. ඒ වෙලාවේ බලපෑම් නිසා ඒ වෙලාවේ පක්ෂයේ බහුතරයක් ගිල්ලීම නිසා රාජපක්ෂවරු අඩියක් පල්ල පිටිපස්සට ගත්තා. ඔහුගේ මතේ කිසිම විදියකින් රනිල් වික්‍රමසිංහ නැවත අපේක්ෂය කරන්න එපා කියලා අදත් පෞද්ගලිකව මට ඒක කිව්වා. මයින් ගෝඨයිය දාලා ගිහිල්ලා නැහැ. ගෝඨයිය රනිල් වික්‍රමසිංහව ජනාධිපති කිරීමේ තීන්දුව ගත්තේ පක්ෂයක් විදියට ඒ මන්ත්‍රීවරු කණ්ඩායමේ ඒ වෙලාවේ ඉල්ලීම. ඔහු මුලින්දම්ම කිව්වා දේශපාලන තීන්දුව ගන්න මම කැමති නැහැ. මම දේශපාලත්වයක් නෙමෙයි. ඒතොර ඒ තීන්දුව ගන්න ඔහු කිව්වේ පක්ෂයට බැසිල් අයියට මහින්ද අයියට. එතකොට රනිල් වික්‍රමසිංහව පත් කරෙත් ගෝඨයියට අවශ්‍ය නිසා නෙමෙයි, පක්ෂයේ තීන්දුව මන්ත්‍රීවරුන්ගේ තීන්දුව. අද ඔහු දේශපාලනයෙන් අයින් වෙලා ඔහු ඔහුගේ රාජකාරිය ඉෂ්ට කරා. ඒක නිසා අද විශ්‍රාම සුවයෙන් ගෝඨයි ඉන්නවා. මෙහෙමයි, රනිල් වික්‍රමසිංහ කවුද කියලා කියන්න ඔහුගේ
ඒ ගතිගුණ හොඳටම දන්නගෙන ගෝටයිය. මොකද තනි ආසනයක් තියාගෙන පාර්ලිමේන්තුවේ තෙන්නැතුව හිටපු කෙනෙකුට නිකම්ම නිකන් ජනාධිපති වුණාම අද ගෝටයියගේ මූණ දිහා බලන්නෙත් නැත්තා. අද රාජපක්ෂවරුන්ගේ නැවත 2015 වගේ පලිගන්නවනම් ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට පිස්සු දේ මිනිස්සුව නැවත කියන්නේ?